අලිමංකඩ කඳවුරට ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන මාස 4කට වඩා වැඩි කාලයක් ගතව තිබුණද ත්‍රස්තයින් බලාපොරොත්තු වූ ඉලක්කය සාක්ෂාත් කරගන්නට හමුදාව ඉඩ තිබුවේ නැහැ. එසේ වුවද වෙත්තලයිකණි වෙරළාශ්‍රිත ප්‍රදේශයෙන් ත්‍රස්තයින් පළවා හැර කඳවුරේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සැලසුම් කළ හමුදා මෙහෙයුම විවිධ හේතුන් මත දිගින් දිගටම කල් දමමින් තිබූ අතර එහි භයානකකම වගකිවයුත්තන් කිසිවෙකු වටහාගෙන තිබුණේ නැහැ. ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් යලිත් වතාවක් අලිමංකඩ කඳවුර වෙත ප්‍රහාර තීව්‍ර කළ ත්‍රස්තයින් කඳවුරට උතුරින් වූ ආරක්ෂාව බිඳ දමා ඒ නයින් මාර්ගයේ තමන් සතු කර ගන්නට සමත් වූ අතර අයියකච්චි අත්පත් කර ගැනීම වෙනුවෙන් දරුණු සටනක නියැලෙමින් සිටියා. අලිමංකඩ කඳවුරේ ප්‍රාණ වායුව රැඳී පැවති අයියකච්චි ප්‍රදේශයේ බිඳ වැටීමේ අනතුර පමා වී හෝ අවබෝධ කරගත් සේනාධිනායිකාව ජානක පෙරේරා සහ සරත් පොන්සේකා යන ජෙනරාල්වරුන්ට කඳවුර බේරා ගැනීමේ වගකීම පවරන්නට අවසන් මොහොතේ කටයුතු කළා. කෙසේ නමුත් ත්‍රස්තයින්ගේ ප්‍රහාරක ගම්‍යතාව එයින්ද බිඳවට්ටවන්නට නොහැකි වූ අතර අවසානයේ කඳවුර අතහැර පසුබසින්නට හමුදාවට සිදු වුණේ කෝටි ගණනක යුදෝපකරණද සමගින්. 12,000ක පමණ දැවැන්ත සේනාවක් විසින් ආරක්ෂා කළ එවක ශ්‍රී ලංකාවේ පැවති දෙවන විශාලතම හමුදා කඳවුරු සංකීර්ණය වූ අලිමංකඩ කඳවුර ත්‍රස්තයින් අතට පත්කොට මාරක භූමියක් මැදින් පසුබැසීමේ අනුවේදනීය කතා පුවතයි මේ. මාර්තු 26 වනදායින් ඇරඹී 230කට අධික කාලයක් මුළුල්ලේ අලිමංකඩ කඳවුරවට හමුදා ස්ථානගත වීම වෙත එල්ල වූ ප්‍රහාර මාලාවේ ආක්‍රමණශීලීත්වය අලුත් අවුරුදු දෙදින තුල කිසියම් ආකාරයකින් අඩු වූ බවක් දක්නට ලැබුණ අතර හමුදා ප්‍රධානීන්ද අගනුවර බලා පිටත්ව ගොස් සිටියේ අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන සාම්ප්‍රදායික නිල උත්සවවලට සහභාගී වීමේ අරමුණ ඇතිවයි. යුද හමුදාපතිවරයා දියතලාවේ පැවැත්වෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ දහවන තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙසින්ද සහභාගී වූ අතර ජනාධිපතිවරයා රැඳී සිටියේ එංගලන්තයේයි. කෙසේ නමුත් අලුත් අවුරුද්ද නිමිත්තෙන් දෙදිනක් නිවාඩු ලබා දුන් ආකාරයක් පෙන්වමින් අප්‍රේල් 15 වනදා සිට යලිත් වරක් ප්‍රහාර තීව්‍ර කරවන්නට ත්‍රස්ත නායකයා කටයුතු කළේ මාස 4ක් මුළුල්ලේ උත්සාහ කරන ලද ඉලක්කය කෙසේ හෝ සපුරා ගැනීමේ අභිප්‍රායෙන් ත්‍රස්ත ප්‍රහාර යලිත් වරක් ආරම්භ වුවත් අප්‍රේල් 16 සහ 17 දෙදින තුල ආක්‍රමණයක් සිදු නොවුවද අප්‍රේල් 17 වනදා ඇඳිරි වැටුණු පසුව 600කින් පමණ සමන්විත වූ තීපන්ගේ නායකත්වයෙන් යුත් කොටි බලමුළුවක් මුහුදු මාර්ගයෙන් වෙත්තලයිකණි වෙරළට ගොඩබසවන්නට මුහුදු කොටි නායක සුසේයි කටයුතු කළා. මේ වන විටත් තම පාලනය යටතේ වූ වෙරළබඩ ප්‍රදේශ සහ මුල්ලියාන් පසු කරමින් පෙරට පැමිණි මෙම ත්‍රස්ත බලමුළුව ඉතාමත් රහසිගත අයුරින් අයියකච්චි හමුදා ආරක්ෂක වළල්ල දෙසට සේඳු වෙමින් සිටියා. කර්නල් බාතිය ජයතිලක විසින් අනදුන් 541 වන බලසේනාව අයියකච්චි පෙරමුණේ රැකවල්ලා සිටි අතර මේ අයුරින් එය ත්‍රස්තයින්ගේ ඉලක්කයක් බවට පත් වූයේ අලිමංකඩ කඳවුරේ රැඳී සිටි දහස් සංඛ්‍යාත සෙබළුන්ගේ ජීවනාලිය එහි රැඳී තිබීම නිසායි. අලිමංකඩ ප්‍රදේශයේ භූගත ජලය අධික ලවණ සාන්ද්‍රණයකින් යුක්ත වීම හේතුවෙන් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නොවන අතර අලිමංකඩ ප්‍රදේශයේම රැකවලෙහි නියුතුව සිටි සෙබළුන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාගත්තේ අයියකච්චි ප්‍රදේශයේ පැවති ලිංග සමූහයක් හරහායි. එබැවින් එම ලිංග සමූහය යුද හමුදාවට අහිමි කරවීමෙන් අලිමංකඩ කඳවුර ඉතා පහසුවෙන් බිඳ දැමිය හැකි බව ත්‍රස්ත නායකත්වයේ දැන සිටින්නට ඇති. ඒ ආකාරයෙන් සැලසුම් කළ ප්‍රහාරය අප්‍රේල් 18 වනදා මධ්‍යහනේ පසු වී පැයකින් පමණ ආරම්භ වූ අතර එම ප්‍රහාරයට ඉදිරියෙන්ම හිඳ මුහුණ දුන්නේ මේජර් සහම්පති ඒකනායකගේ නායකත්වයෙන් යුත් 8 ගජබා බලෑණිය සහ මේජර් UHT හැන්නදිගේ අනදුන් 14 සිංහ බලෑණියයි. මේ ස්ථානගතව සිටි 8 ගජබා බලෑණිය අලිමංකඩ ප්‍රහාරය ආරම්භ වූ මුල්ම අවස්ථාවේදී පරන්තන් ආරක්ෂක වළල්ලේ ස්ථානගතව සිටි අතර එහිදී අත්විඳින්නට සිදු වූ 300කට අධික දරුණු ආපත්‍ති හේතුවෙන් ප්‍රතිසංවිධානය වීම සඳහා අයියකච්චි වෙත යොදා තිබුණා. අයියකච්චි ප්‍රදේශයේ ඇති උපක්‍රමික වැදගත්කම හේතුවෙන් එය කෙසේ හෝ අල්ලාගෙන සිටිය යුතු බවට ඉහලින් නියෝග ලැබුණමුත් කොටි කමාණ්ඩෝවරුන්ද එක්ව සිටි එම ප්‍රහාරය අතිශයින් දරුණු එකක් වුණා. ප්‍රහාරය ආරම්භ වූ අවස්ථාවේ පටන් නිරන්තරයෙන් කාලතෝක්කු සහ මෝටාර ප්‍රහාර එල්ලවමින් පැවති අතර 8 ගජබා අණදෙන නිලධාරියාගේ කමාන්ඩ් බංකරයද එම ප්‍රහාර හමුවේ විනාශ වී ගියා.
අයකාචි පෙරමුණේ තවදුරටත් දරුණු සටන් ඇවිලමින් තිබූ අතර මෙතෙක් වේලා සේනාංකයේ අතිරේක බලසේනාව වශයෙන් තබා තිබූ කර්නල් සුසිල් උඩුමලගල විසින් අනදුන් 543 වන බලසේනාවද අයකාචි පෙරමුණ වෙත යවන්නට කටයුතු යෙදුනේ එම ප්‍රදේශයේ කුමන හෝ අන්දමකින් රැකගැනීමේ අටියෙන් කෙසේ වුවත් අප්‍රේල් 18 වනදා රාත්‍රී උදාවන විටත් දරුණු සටන් ඇවිලමින් තිබූ අතර 8 වන ගජබා බලයනි අනදර නිලධාරියා තවත් සෙබළුන් 26 දෙනෙකු සමගින් යුද අගලක සිර වී සිටියා ප්‍රහාරය කෙතරම් දරුණු ස්වභාවයක් ගන්නට වූයේද යත් 14 වන සිංහ බලයනියේ දෙවන අනදර නිලධාරියා තම බලයනියෙන් විතන්ව ගජබා සෙබළුන් හා එක්ව සිටි අතර මෙවන් ප්‍රහාරයක් අතරතුර අන්තර් ඒකක සම්බන්ධතාව බිඳවැටීම බොහෝ විට සිදු විය හැක්කක් ඒ අනුව උන් සියලු දෙනාම යුදාගලෙන් ඉවත්ව පෙර කතිකා කරගත් ස්ථානයකදී යලි හමු වූ අතර කිසිවෙකු අඩු නොවී ජීවතුන් අතර රැඳී සිටින්නට තරම් ඔවුන් සියලු දෙනාම වාසනාවන්ත වුණා. මේ අතර සටන් පෙරමුණේ ඇතිව තිබූ තත්ත්වය පිළිබඳ ජනාධිපතිනිය දැනුවත් කරන්නට වැඩ බලන කැබිනට් ප්‍රධානියා වශයෙන් අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් ජානක පෙරේරාත් යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාත් පත් කරන්නට ජනාධිපතිවරිය අනුමැතිය ලබා දී තිබුණා. සටන ආපසු හැරවිය නොහැකි කඩයිමකට එළඹී තිබූ මේ මොහොතේ සිදු කළ මෙම කුටුමාරුව අශ්වයා පැන ගියාට පසු ස්ථාලයේ වසා දැමීම වැනි පියවරක් වූ නමුත් සෙබළුන්ගේ සිත් දිනාගෙන සිටි ජානක පෙරේරා සහ සටනෙහි පළපුරුදු සරත් ෆොන්සේකා යන නිලධාරීන් මේ මොහොතේ හෝ එකී තනතුරු වලට පත් කරන්නට කටයුතු කළේ සෙබළුන්ට කිසියම් හෝ ආකාරයක මානසික උත්තේජනයක් ලබා දීමේ අරමුණු ඇතිව විය යුතුයි. අප්‍රේල් 18 වනදා උදෑසනින් ගුවන් මගින් යාපනයට ළඟා වූ ජෙනරාල් වරුන් දෙදෙනා වහාම තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට වූ අතර මුහමාලේ පිහිටි 55 වන සේනාංක මූලස්ථානයට පැමිණ රේඩියෝ යන්ත්‍ර ආධාරයෙන් 54 වන සේනාංක අධිපති මේජර් ජෙනරාල් KB එගොඩවෙල අමතා එහි තත්ත්වය පිළිබඳ විමසන්නටත් අවශ්‍ය උපදෙස් ලබා දෙන්නටත් කටයුතු කළා. අයකාචි වෙත ප්‍රහාර එල්ලවමින් පැවතියදීම බාලරාජ් විසින් අනදුන් චාල්ස් ඇන්තනී බලකායේ කොටි ත්‍රස්තයින් 600ක පමණ පිරිසක් සෝරන්පත්තු ප්‍රදේශයටද ප්‍රහාර එල්ල කරන්නට වූ අතර නොනවතින රැල්ල තුන්වන ප්‍රහාරයේ සිව්වන අධිකරේ මෙතෙක් දුර අතිරේක බලමුළුවක් වශයෙන් සිටි දහසකින් පමණ සමන්විත වූ කරුණාගේ සහචරයින්ද මෙම ප්‍රහාරය සඳහා එක් වී සිටියා. අයකාචි සහ සෝරන්පත්තු පෙරමුණු වල පැය 24කටත් අධික කාලයක් මුළුල්ලේ සටන් පැවති අතර අප්‍රේල් 19 වනදා වන විට ඒ 9 මාර්ගයේ ඔස්සේ පළේ සිට දකුණු දෙසට බෝ කිලෝමීටර් 6ක් වැනි කොටසක් අල්ලා ගන්නට ත්‍රස්තයින් සමත් වුණා. එම නිසා මේ වන විට අතහැර දමා තිබූ පැරණි දුම්රිය මාර්ගයේ දක්වා පසුබසින්නට යුද හමුදාවට සිදු වූ අතර අලිමං කඩ කඳවුරේ උතුරු දෙසින් පැවති ආරක්ෂාව බිඳ වැටි කඳවුර ඍජුවම සතුරාට නිදාවරණය වූ වාසේම අලිමං කඩ කඳවුර බිඳ වැටීම ස්ථිර බව සංග්‍රාම ශිල්පය පිළිබඳ වැටහීමක් ඇති අයවලුන්ට රහසක් වුණේ නැහැ. මෙදින සිදු වූ සටන් වලින් යුද හමුදාවේ T-55 මේන් බැටල් ටැංක්ස් දෙකක් සහ T-63 ආමඩ් පර්සනල් කැරියර්ස් හතරක් විනාශ වීමද හමුදාවට දරාගත හැකි පාඩුවක් වුණේ නැහැ. මේ අතර මහත් බලාපොරොත්තු සහිතව පළේ පොල්වත්ත ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ යුද හමුදා කාලතුවක්කු පොළට කඩා වැදුණු ත්‍රස්තයින් ඉමහත් ඉච්ඡාබංගත්වයකට පත් වූයේ එහි කිසිදු කාලතුවක්කු අවියක් දක්නට නොවීම හේතුවෙන්. සැබවින්ම අලිමං කඩ කඳවුරට හතර වටින්ම ප්‍රහාර එල්ලවීම ආරම්භ වන අවස්ථාවේදීම එහි තිබූ මිලිමීටර 152 බර කාලතුවක්කු අවි අලිමං කඩ කඳවුර වෙත ගෙන යන්නට කටයුතු කර තිබූ අතර අප්‍රේල් 18 වනදා සෝරන්පත්තු ප්‍රදේශයට ප්‍රහාර එල්ලවීම ආරම්භ වූ පසුව එහි තිබූ අනෙකුත් සියලුම අවිද අලිමං කඩ කඳවුරට රැගෙන එන්නට කටයුතු කර තිබුණා. මේ වන විට සටන මුහුණට මුහුණලා සිදු කරන එකක් බවට පත්ව තිබූ නිසාම කාලතුවක්කු අවි භාවිතා කිරීමේ හැකියාවක් නොතිබූ අතර එම අවි සම්බන්ධයෙන් කාලතුවක්කු හමුදා නිලධාරීන් පෙරවිසි නුවණින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් එම වටිනා සම්පත් තවදුරටත් සුරක්ෂා කරගන්නට හැකි වූ බවද කිව යුතුයි. එසේ නොවන්නට අලිමංකඩ කඳවුරේ උතුරු ප්‍රදේශයේ ත්‍රස්ත ග්‍රහණයට නතු වූ මොහොතේදී ඇතිවිය හැකිව තිබූ තත්ත්වය කුමක්ද යන්න ඔබටම වටහා ගත හැකි වනු ඇති. එසේ නමුත් අයකාචි ප්‍රදේශයේ සතුරා අතර පත් වූ හොත් ඇතිබිය හැකි දරුණු තත්ත්වය පිළිබඳ මනා වැටහීමක් තිබූ හමුදා ප්‍රධානීන් යාපනය අර්ධද්වීපයේ පැවැත්මූ දෙසා අතිශයින්ම වැදගත් අලිමංකඩ කඳවුර රැකගැනීමේ අටියෙන් කමාණ්ඩෝවරුන් එම සටන් පෙරමුණට යොදවන්නට කටයුතු කළා. එසේ වුවද මේ වනතුරම ඒ මේ අත දුවමින් සතුරා මඩින්නට කළ හැකි සියල්ලක්ම කරමින් සිටි කමාණ්ඩෝවරුන්ටද කළ හැකි යමක් මෙම සටන් පෙරමුණේ ඉතිරිව පැවතියේ නැහැ. භූමියේ මනාලෙස ස්ථානගතව සිටි ත්‍රස්තයින් ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් හමුදාව තවදුරටත් පසුපසට තල්ලු කරන්නට සමත් වුණේ කමාණ්ඩෝ වරුන්ටද සැලකිය යුතු තරමේ හානි ගෙන දෙමින්.
යලිත් වතාවක් සේනාංක මූලස්ථානයේ බටපිරිස් බටහිර දෙසින් පහර දීම ලිං ආපසු අත්පත් කර ගැනීමට තෙතරම් උත්සාහ කළත් එය සාර්ථක කරගන්නට ඉඩක් ලැබුණේ නැහැ. මෙම ප්‍රදේශයේ දෙමළ සිවිල් ජනතාව වාසය කළ අතර ඔවුන්ගේ සහයෝගය ත්‍රස්තවාදීන්ට ලැබුණ බව හමුදාව හොඳින්ම දැන සිටියා. පශ්චාත්තාප වන්නට හෝ ශෝක වන්නට කාලයක් ඉතිරිව නොතිබූ අතර වහාම ක්‍රියාත්මක වූ හමුදා ප්‍රධානීන් පළමුවන සිංහ බලෑණියත් නමවන ගජබා බලෑණියත් වවුනියාවේ සිට ගුවන් මගින් පලාලි වෙත ගෙන්වා අයියාකච්චි ලිං සමූහය නැවත අල්ලා ගැනීමට යොදවන්නට සැලසුම් කළා. ඒ අනුව අප්‍රේල් 20 වනදා උදෑසනින්ම පලාලි සිට ගොඩබිම් මාර්ග ඔස්සේ දුෂ්කර ගමනකින් පසු අලිමංකඩ වෙත පැමිණි මේජර් එස්.පී.ඒ. රොඩ්රිගෝගේ නායකත්වයෙන් යුත් නවවන ගජබා බලෑණිය මේජර් මුදන්නායකගේ අණදීම යටතේ වූ පළවන සිංහ බලෑණියේ කණ්ඩායම් දෙකක් සමගින් අයියාකච්චි ලිං සමූහය අල්ලා ගැනීමේ භාර දූර කාර්යය ඉටු කිරීම සඳහා සටන් බිමට ප්‍රවිෂ්ඨ වූ අතර ඔවුන්ට ඉහළ නිලධාරීන් ලබා දුන් තොරතුරු අනුව ඔවුන් නිගමනය කළේ ඉදින උදෑසන 10 පමණ වන විට එම කාර්යය ඉටු කර අවසන් කළ හැකි වනු ඇති බවයි. එසේ නමුත් බටහිර දෙසින් පහර දීම මුල් අවස්ථාවේදී අසාර්ථක වූ බැවින් ඔවුන්ට උපදෙස් ලැබුණේ උතුරු දෙසින් අයියාකච්චි වෙත ප්‍රහාර එල්ල කරන ලෙසයි. නැවුම් ජවයකින් සටන් බිමට පිවිසි ඔවුන්ද ත්‍රස්තයින් අයියාකච්චි ප්‍රදේශයේ වටකොට තිබූ පළමු ආරක්ෂක පෙළ බිඳ දමා ඇතුළු වන්නට හැකි වූ නමුත් තත්ත්වය තමන්ට පැවසුවට වඩා බෙහෙවින්ම බරපතල බව ගජබාන දෙන නිලධාරියාට මොහොතක්ම නුගොස් වැටහුණා. පළමු ආරක්ෂක පෙළ පහසුවෙන්ම බිඳ දමන්නට හැකි වුවත් කෙතරම් සටන් කළද දෙවන ආරක්ෂක පෙළ සොලවන්නටවත් හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ඔවුන් ඇතිකරගත් හිඩස ආරක්ෂා කිරීමට බට කණ්ඩායම් දෙකක් යොදවා එහි තිබූ තල්වනයකින් ආරක්ෂාව සලසා ගන්නට ගජබා සෙබළුන්ට සිදු වුණා. එයට ඇතුළු වූ වහාම ඔවුන් මත හතර වටින් කාලකවක්කු ප්‍රහාර එල්ලවන්නට වූ අතර කෙටි වේලාවක් ඇතුළත බට පිරිස තුවාලකරුවන් බවට පත්වන්නට වුණා. අනදෙන නිලධාරියා තමන් විවෘත කරගත් හිඩස ආරක්ෂා කිරීමට යෙද වූ බට පිරිස රේඩියෝ මාර්ගෙන් සම්බන්ධ කරගන්නට උත්සාහ කළද ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොවීම නිසා ඔවුන්ගේ ඉරණම තීන්දු වී ඇති බව ඔහු තනිවම සිතාගත්තා. එදින අවසන් වන විට අයියාකච්චි ප්‍රදේශයේ මුළුමනින්ම සතුරා විසින් වටකරනු ලැබ තිබූ අතර අයියාකච්චි සහ අලිමංකඩ අතර වූ ගොඩබිම් සම්බන්ධතාවයේ මෙන්ම රේඩියෝ සම්බන්ධතාවයේද බිඳ වැටී තිබුණා. ඒ වන විට අනෙකුත් හමුදායක නිගමනය කළේ ගජබා බලෑණිය මුළුමනින්ම සතුරා විසින් විනාශ කරන්නට ඇති බවයි. එසේ නමුත් තම සහෝදර සෙබළුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට තීරණය කළ අතිරේක කණ්ඩ වශයෙන් සිටි පළවන සිංහ සෙබළුන් පිරිසක් සමාන දෙන නිලධාරියාද සමගින් කොටි පළමු ආරක්ෂක පෙළ බිඳ දමා ගජබා සෙබළුන් සමගින් එක්වන්නට සමත් වුණා. ඒ මොහොත වන විට උණ්ඩ හිඟයකින් පවා පෙළඹින් සිටි ගජබා සෙබළුන්ට එය මහත් ශක්තියක් වූ නමුත් රාත්‍රියේ මුළුල්ලේම සතුරා සමගින් අසාර්ථක සටනක නියැලෙනවාට වඩා කළ හැකි යමක් ඉතිරිව තිබුණේ නැහැ. පසුදාට එළිය වැටුණු පසු ත්‍රස්තයින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් යටත් වන ලෙස දැන් වූ අතර සෙබළුන්ට අනතුරක් සිදු නොකරන බවටත් තුවාලකරුවන්ට ප්‍රතිකාර කොට ගම්බිම්වලට පිටත් කර හරින බවටත් ප්‍රකාශ කරන්නට වුණා. මෙම නසීරු අවස්ථාවක සතුරා මෙවැනි මනෝමූලික උපක්‍රම දියත් කරන බව දැන සිටි සෙබළුන් එම චාටු බස්වලට නොරවටුන අතර ඔවුන්ගේ අරමුණ වූයේ කෙසේ හෝ හමුදා පාලන ප්‍රදේශයට පැන ගැනීමයි. අප්‍රේල් 18 වනදා ප්‍රහාර ආරම්භ වූ අවස්ථාවේ පටන් ත්‍රස්තයින් පෙන් වූ ප්‍රහාරක ගම්‍යතාව 21 වනදා වන විට යම්තාක් දුරකට අඩු වූ බවක්ද ප්‍රදර්ශනය වූ අතර එම සටන්වලින් ඔවුන්ටද දරුණු හානි අත්විඳ ගන්නට සිදුවීම එයට හේතුවයි. එසේ හෝ මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට තීරණය කළ අයියාකච්චි ලිං සමූහය අසල කොටු වී සිටි ගජබා සහ සිංහ සෙබළුන් එදින රාත්‍රියේ එයින් පැන ගන්නට තීරණය කළා. ත්‍රස්තයින්ගේ පිටත ආරක්ෂක බලලට කාලතෝක්කු ප්‍රහාර එල්ල කරන මෙන් රේඩියෝ පණිවුඩ ආධාරයෙන් ඉල්ලා සිටි ඔවුන් ලද අවසරෙන් රාත්‍රී අන්ධකාරයද උපයෝගී කරගනිමින් කුඩා කණ්ඩායම් වශයෙන් ත්‍රස්ත වට කිරීමෙන් පැන ගන්නට වුණා. ඒ වන විටත් ත්‍රස්තයින් අයියාකච්චි මන්සන්ධියත් ඒ අසල පිහිටි අලිමංකඩ කඳවුරට ජලය සැපවූ ලිං සමූහයත් අල්ලාගෙන අවසන්. මෙම පසුබැසීම කෙතරම් බිහිසුණු සහ ශෝචනීය එකක් වූයේද යත් තුවාල ලබා ඇවිදීමට හැකි තත්වයේ සිටි සෙබළුන්ටද ඇවිදීමට නොහැකි සෙබළකු බිම දිගේ ඇදගෙනීමට සිදු වූ අතර තවමත් නිරුපද්‍රිතව හිඳින්නට තරම් වාසනාව ලැබූ සෙබළුන් අවම වශයෙන් තවත් තුවාලකරුවන් දෙදෙනෙකුටවත් උදව් ලබා දිය යුතු වුණා. තම පෞද්ගලික ගිනි අවියත් උණ්ඩ සහ වතුර බෝතලය හැරුණුකොට වෙනත් කිසිවක් රැගෙන එන්නට නොහැකි වූ එම බිහිසුණු පසුබැසීම අවසානයේ තම සහෝදර සොල්දාදුවන් 70 දෙනෙකු දිවි පුදා ඇති බවත් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් දැනගන්නට ලැබුණා. සටන් භූමියට අවතීර්ණ වන විට 800කින් පමණ සමන්විත නවවන ගජබා බලෑණියේ සටන අවසානයේ ඉතිරිව සිටියේ ඉතාමත් සුළු පිරිසක්. එම සටන් මාලාවට මුහුණ දුන් පාබල බලෑණි බොහෝමයක ඉරණම මෙයම වූ අතර කුඩා කණ්ඩායම් වශයෙන් ඉතිරිව සිටි බට පිරිස් ඒකාබද්ධ කොට සෙසු ඒකක විසිරුවා හරින්නට කටයුතු යෙදුණා. කෙසේ නමුත් අයියාකච්චි ප්‍රදේශයේ පැවති ජලය ලබා ගන්නා ප්‍රධාන ලිං තුන අතරින් ත්‍රස්තයින් අතට පත් වූයේ එක් ලිඳක් පමණක් බවත්
අනෙක් ලිංග දෙක දිගටම හමුදාව භාරයේ පැවති බවත් එම ලිංග අහිමි වීම නිසා අලිමංකඩ කඳවුර අතහරින්නට සිදු වූ බව ප්‍රකාශ කිරීම මෙම පරාජය සාධාරණීකරණය කිරීමේ දේශපාලනික උපක්‍රමයක් පමණක් බවත් මෙම සිදුවීම අලලා වටිනා ග්‍රන්ථයක් රචනා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලි ජයතිලක මහතා සඳහන් කරනවා කෙසේ නමුත් අලිමංකඩ කඳවුර අවට ත්‍රස්ත ස්ථානගත වීම වල ස්වභාවය සහ එහි ආරක්ෂාව උදෙසා අයියකච්චි කඳවුරේ ඇති වැදගත්කම අනුව සලකා බලන විට අයියකච්චි අහිමි වීමෙන් පසු තවදුරටත් අලිමංකඩ කඳවුර පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ යුතුය. එමෙන්ම කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් කඳවුරේ පැවති සංනිවේදන කුළුණ විනාශ වීම පැවති තත්ත්වය වඩාත් ව්‍යාකූල කරන්නට හේතු වුණා. ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යන ජෙනරාල්වරු රාජකාරී බහර ගන්නා අවස්ථාව වන විට පැවති තත්ත්වය අනුව අලිමංකඩ කඳවුර අතහැර පසුබැසීමට අවශ්‍ය වූ හොත් යන පදනමින් ඒ සඳහා සැලසුමක් සකස් කිරීම ඔවුන් ආරම්භ කළ මුල්ම කාර්යභාරයයි. ඔවුන්ගේ සැලසුම අනුව අලිමංකඩින් පසුබැසීමේ අනතුරුව පළේ ප්‍රදේශයේ පදනම් කරගනිමින් ආරක්ෂක පෙළ ස්ථාපිත කොට යලිත් ප්‍රතිප්‍රහාර ආරම්භ කළ යුතු වුණා. කෙසේ නමුත් මේසා විශාල කඳවුරක් අතහැර පසුබැසීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන අතර හානි අවම වන අයුරින් එය සිදු කරන අයුරු ජෙනරාල්වරු සැලසුම් කරන්නට වුණා. පෙර සඳහන් කළ පරිදි අප්‍රේල් 21 වනදා වන විට අලිමංකඩ කඳවුර තුළ මිලිමීටර 152, මිලිමීටර 130 සහ මිලිමීටර 122 කාලතුවක් වූ අවි කිහිපයක් මෙන්ම මිලිමීටර 120 මෝටාර් අවි ඇතුළුව සැලකිය යුතු තරමේ කාලතුවක් වෙඩි බලයක් පැවති අතර ඉහලින් ලැබුණ නියෝගය වූයේ පසුබැසීමට පෙර ඒවා විනාශ කර දමන හැටියටයි. මන්දයත් පසුබැසීමේ මාර්ගය වැල්ලෙන් ගහන වූ අතර ඒ හරහා කාලතොක්කු ඇදගෙන යාමේදී ප්‍රහාරයක් එල්ලකොට ඒවා තමන් සතු කර ගැනීම සඳහා ත්‍රස්තයින්ට ඕනෑ තරම් ඉඩකඩ තිබීමයි. බ්‍රිගේඩිය එගොඩවෙල ඇමතු අවස්ථාවේදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඒ සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් ලබා දුන් අතර ඒවා විනාශ කිරීමට අවශ්‍ය තරම් පුපුරන ද්‍රව්‍ය කඳවුර තුළ තිබෙනවාද යන්නද ජෙනරාල්වරයා තහවුරු කරගත්තා. ඒ අනුව ඔහුගේ උපදෙස වූයේ රැගෙන එන්නට නොහැකි සියලු දේම විනාශ කොට රැගෙන යා හැකි දේ සුරක්ෂිතව රැගෙන පසුබසින හැටියටයි. කෙසේ නමුත් අලිමංකඩ කඳවුරේ රැඳී සිටි කාලතොක්කු හමුදා නිලධාරීන් මෙම අවි පළේ දක්වා රැගෙන යන්නට හැකි බව තරයේ විශ්වාස කළ අතර අප්‍රේල් 21 වනදා රාත්‍රියේ එම කටයුතු සිදු කරන්නට ඔවුන් තීරණය කළා. කිසියම් හේකින් එම කටයුතු අතරතුර මෙම අවි ත්‍රස්තයින් අතර පත් වූයේ නම් ඇතිවිය හැකි තත්ත්වයේ පිළිබඳ මනා වැටහීමක් තිබූ ඔවුන් ඉහලින් ලැබූ නියෝග පවා නොතකමින් එම අන්තරාය කර පියවර වෙත අවතීර්ණ වූයේ මෙතෙක් කලක් තම ජීවිතය රැක ගැනීමට අනුපමේය සේවයක් ඉටු කළ තමන් විසින්ම නඩත්තු කළ එම අවි තම දෑතින්ම විනාශ කිරීමට සිත පොළඹවා ගැනීමට නොහැකි වූ නිසා විය යුතුයි. මෙම රතපෙළ ඉදිරියෙන්ම ආවරණය සලසමින් සන්නද්ධ රත ගමන් කළ අතර ඉන් අනතුරුව මිලිමීටර 152 අවි 3ත් ඊට පිටුපසින් මිලිමීටර 122 අවි 3ත් අවසානයේට රේඩාර් යන්ත්‍රයත් රැගෙන යන්නට කටයුතු යෙදුණා. බලාපොරොත්තු වූ පරිදිම අතරමඟදී එම රතපෙළ වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන්නට වූ අතර එහිදී කලබලයට පත් වූ දෙවැනි මිලිමීටර 152 අවිය රැගත් රථය පැදවූ රියදුරා නිසි පරිදි එය හසුරුවා ගන්නට අසමත් වීම නිසා එය වැල්ලේ එරී ගියා. ත්‍රස්ත ප්‍රහාරය හමුවේ රථය හැරදා පලා යන්නට එම රියදුරා සහ එහි සිටි අනෙක් සෙබළුන් කටයුතු කළ නමුත් සෙසු කාලතුවක් වූ නිරුපද්‍රිතව පලී දක්වා රැගෙන යන්නට සමත් වුණා. වැල්ලේ එරුණු කාලතුවක් වූ එතනින් ඉවත් කරගන්නට කමාන්ඩෝවරුන් සහ කාලතුවක් වූ හමුදා නිලධාරීන් එක්ව කිහිප වතාවක්ම උත්සාහ කළ නමුත් ත්‍රස්ත ප්‍රහාර හමුවේ එය ව්‍යර්ථ වූයේ මිලිමීටර 152 කාලතුවක් වූට අමතරව එහි පටවාගෙන යමින් තිබූ මිලිමීටර 120 මෝටාර් අවි 5ද ත්‍රස්තයින් අතට පත් කරමින් මේ සියල්ල සිදුවන ආකාරය යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට නිරීක්ෂණය කළ යුද හමුදාපතිවරයා අප්‍රේල් 21 වනදා යලිත් අගනුවර බලා පිටත් වූයේ එදින සවස පැවැත්වීමට නියමිත ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහායි. එහිදී ඔහු ආරක්ෂක මණ්ඩලයට විකල්ප යෝජනා තුනක් ඉදිරිපත් කළ අතර එයින් පළමු වෙන්න වූයේ අලිමංකඩ කඳවුරේ ආරක්ෂාව තහවුරු වන පරිදි ගුවන් ප්‍රහාර වේගවත් කිරීමයි. සැබවින්ම මෙම අවාසනාවන්ත සිදුවීම් දාමය වළක්වා ගැනීම සඳහා ගුවන් බලය යොදා ගැනීම පිළිබඳ වාර්තා හිඟවන අතර බොහෝ විට මුහුණට මුහුණලා සිදු කළ මෙම සටන්වලදී ගුවන් සහාය ලබා ගැනීම කළ නොහැකි වන්නට ද ඇති. එමෙන්ම මේ වන විට LTTE ගුවන් යානා නාශක මිසයිල සහ ගුවන් යානා නාශක අවි එකතු කොටගෙන සැලකිය යුතු අන්දමේ ගුවන් ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම හේතුවෙන් ගුවන් හමුදා යානාවන්ට පෙරට වඩා දරුණු තර්ජනයක් එල්ලවීම මෙන්ම ගුවන් යානා මදකම ඊට හේතු වන්නට ඇති. මින් මාස කිහිපයකට ප්‍රථම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්ත මහතා කෆීර් යානා මිලදී ගැනීමට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප වී තිබීම ඉහත උපකල්පනය සනාථ කරනවා.
ඊට අමතරව යුද හමුදා අධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ත් සමගින් සටන් විරාමයකට යන්නට යෝජනා කළද එය ප්‍රතික්ෂේප වූයේ එවන් පියවරක් නොනින මට්ටමින් පරාජය බාර ගැනීමක් වනු ඇති නිසායි. එවන් යෝජනාවක් ඉදිරිපත් වුවත් එල්.ටී.ටී.ඊ. ඒ වන විට ලබාගෙන තිබූ ජයග්‍රාහී ගම්‍යතාව එවැනි බොළඳ උපක්‍රමයකින් ආපසු හරවන්නට හැකි වේ යැයි සිතීමද අනුවණකමක් බවත් තිබ යුතුයි. යනුව රජයේ අනුමැතිය හිමි වූ අලිමංකඩ කඳවුර අතහැර යාපනයේ අර්ධද්වීපයේ උතුරු දෙසට පසු බැසීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා යුද හමුදා අධිපතිවරයා අවතීර්ණ වුණා. යුද හමුදා අධිපතිවරයා අදාළ පසු බැසීමේ නියෝගය ලබා දීමේ වගකීම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ලයිනල් බලගල්ල වෙත පවරන ලද අතර ඔහු තම අත් අකුරින්ම එම නියෝගය ලියා 54 වන සේනාංකාධිපතිවරයා වෙත එය ෆැක්ස් මාර්ගයෙන් යවා අවශ්‍ය අනෙකුත් උපදෙස්ද ලබා දෙන්නට කටයුතු කළා. මෙම නියෝගය ලැබෙන විට අප්‍රේල් 21 වනදා රාත්‍රී 10:30 ද පසු වී තිබූ අතර එතැන් සිට නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු මේජර් ජෙනරාල් ජානක පෙරේරා හා සම්බන්ධ වෙමින් පසු බැසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට වුණා. එය 54 වන සේනාංකයේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඉතා දීර්ඝ රාත්‍රියක් වූ අතර මිලිමීටර 152 කාලතුවක් වූ ත්‍රස්තයින් අතටපත් වීමේ පුවත කන වැකීමෙන් සෙසු නිලධාරීන් සහ සෙබළුන්ද මානසික කඩාවැටීමකට ලක්ව සිටියා. එසේ නමුත් මේ අසීරු අවස්ථාවේදී හිස කෙලින් තබාගෙන කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු පාන්දරින්ම බලසේනාධිපතිවරුන් අමතා කැඳවූ රැස්වීම උදෑසන 6:30 පමණ බ්‍රිගේඩියර් ගොඩවෙලගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර ඔවුන්ට පසුබැසීම සඳහා ඇති එකම මාර්ගය වන කිලාලි කලපු තීරයේද ත්‍රස්ත ග්‍රහණයට නතු වීමට ප්‍රථම පසුබැසීම වඩාත් සුදුසුයැයි ඔවුන්ගේ අදහස වුණා. එසේ නමුත් යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ උපදෙස් අනුව 54 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් හැරිස් හේවාරච්චි විසින් පසුබැසීමේ සැලසුමක් සකස් කොට තිබූ අතර ඒ අනුව පසුබැසීම සඳහා යොදාගෙන තිබුණේ අප්‍රේල් 25 වනදා රාත්‍රියයි. සහායක සේනාගෙනවුත් කඳවුරේ ආරක්ෂාව ස්ථාවර කළහොත් පසුබැසීමේ අවශ්‍යතාවක් ඇති නොවන අතර මෙම සැලසුම ක්‍රියාවට නැංවී යුත්තේ එය සිදු කළ නොහැකි වූහොත් පමණයි. කුමන තත්ත්වයක් යටතේ වුවද පසුබැසීමක් යනු යුද්ධයක ව්‍යාකූලතම අවස්ථාවක් වන අතර එය රාත්‍රී කාලයේදී සිදු කිරීමෙන් ලබාගත හැකි වාසි ඇතිවක් මෙන්ම ඉතා සැලකිල්ලෙන් සිදු කළ යුතු ක්‍රියාවක්ද වනවා. කෙසේ නමුත් අවිනිශ්චිතභාවය පමණක් රජයමින් තිබූ එම මරණීය භූමියට සහායක සේනා ගෙනීමේ කිසිදු ඉඩක් නොවූ අතර හැකි ඉක්මනින් පසුබැසීමට 54 වන සේනාංකයේ ප්‍රධානීන් තීරණය කළා. තමන්ට කඳවුර ආරක්ෂා කරගත හැකිය යන්න අප්‍රේල් 21 වනදා දක්වාම සේනාංකාධිපතිවරයාගේ ස්ථාවරයේ වී තිබෙන අතර ඊට හේතුව සහායක සේනා නිසි වේලාවට පැමිණෙනු ඇතැයි ඔහු තුළ වූ විශ්වාසය විය යුතුයි. එසේ නමුත් අයියාකච්චි ප්‍රදේශයේ ත්‍රස්ත ග්‍රහණයට නතු වීමෙන් අනතුරුව බ්‍රිගේඩියවරයාද බොහෝ සෙයින් මානසිකව ඇද වැටෙන්නට ඇති බව පෙනී යන කරුණක්. 54 වන සේනාංකයේ පහළ නායකත්වයේ සහ බටපිරිස් පසුබැසීම පිළිබඳ කිසිදු හෝඩුවාවක් මෙදින උදෑසන වනතුරුම දැන සිටි බවක් පෙනෙන්නට නොමැති අතර කඳවුරේ මෙතෙක් ඉතිරිව පැවති මිලිමීටර 152 සහ මිලිමීටර 122 කාලතුවක් වවි 6 විනාශ කර දමන ලෙස උපදෙස් ලැබීමත් සමගින් සිදුවන්නට නියමිත දේ පිළිබඳ මනා වැටහීමක් ඔවුන් තුළ ඇති වුණා. උදෑසන 10 පමණ වන විට එම අවි විනාශ කර දැමූ බටපිරිස් පසුබැසීම සඳහා තමන්ට ගෙන යා හැකි දේ රැගෙන අනෙකුත් සියල්ල විනාශ කරන්නට වුවද අසීරුතම කාර්යභාරය තවමත් ආරම්භ වී තිබුණේ නැහැ. අලිමංකඩ කඳවුරේ රැඳී සිටි බටපිරිස් සංඛ්‍යාව පිළිබඳ විවිධ මූලාශ්‍ර විවිධ සංඛ්‍යා ඉදිරිපත් කරනවා. කෙසේ නමුත් බලසේනා 6කින් සමන්විත වූ එම සේනාංකයේ අවම වශයෙන් සෙබළුන් 12,000ක්වත් සිටින්නට ඇතැයි සිටිය හැකි අතර ඒසා විශාල කඳවුරක් මෙතරම් විශාල බලසෙනගක් සමගින් මහදවල් අතහැර පසුබැසීම සරල සංසිද්ධියක් නොවන බව මුලින්ම පැවසිය යුතුයි. කඳවුරේ ස්ථානගතව සිටි තැන් අනුව අලිමංකඩ සිට පලෙයි වෙත කිලෝමීටර 14-16 අතර දුරක් තිබූ අතර ඒ සඳහා කිලාලි කලපු මාර්ගයත් අතහැර දමා තිබූ පැරණි දුම්රිය මාර්ගයත් භාවිතා කළ හැකි බවට තීරණය කොට තිබුණා. මෙම මාර්ගයේ කිලෝමීටරයක් වැනි දුරක් ත්‍රස්තයින්ගේ ප්‍රහාරයට ලක් වෙමින් පැවති අතර ඒ සමස්ත දුරම පාගමනින් ගෙවා දැමීමටත් තීරණය වුණා. ඒ අනුව උදෑසන 11:30 සිට බටපිරිස් ක්‍රමානුකූලව කඳවුරෙන් ඉවත් වීම ආරම්භ කළ අතර ඒ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ආසන්න වෙමින් පැවතුණා. මෙවන් දේශගුණික තත්ත්වයක් යටතේ මෙතරම් අධික වශයෙන් ශාරීරික ශක්තිය වැයවනන්දමේ ක්‍රියාවලියකට අවතීර්ණ වීම පිළිබඳ විවිධ විවේචන පැවතියද එහි පැවති සැබෑම තත්ත්වය යටතේ එවන් තීරණයක් ගැනීම විනා වෙනත් විකල්ප ඔවුන් සතුව නොවූ බව අප අවබෝධ කරගත යුතුයි. මෙම වෙහෙසකර ව්‍යායාමයට අවතීර්ණ වී එතරම් වේලාවක් ගතවන්නට මත්තෙන් කොටි ත්‍රස්තයින් අලිමංකඩ කඳවුරු පරිශ්‍රයට ඇතුළු වූ බව දැනගන්නට ලැබුණ අතර ත්‍රස්තයින් එල්ල කළ ප්‍රහාරවලට ගොදුරු වන්නටද පසුබසින හමුදාවන්ට සිදු වුණා.
එමෙන්ම එදින උදෑසන විනාශ කර දමනු ලැබුවායයි කිය වූ කාලතුවක්කු අවි සමූහය නිරුපද්‍රිතව තමන් අතට පත් වූ බවද ත්‍රස්තයින් ප්‍රකාශ කළා. කෙසේ නමුත් වේලාව පස්වරු දෙක පමණ වන විට සමහර සෙබළුන්ගේ මෙන්ම නිලධාරීන්ගේ චර්යාවේ යම් යම් වෙනස් වීම් දක්නට ලැබුණ අතර ඒවා සිහි මඳගතියක සහ උමතු ස්වභාවයක ලක්ෂණ පෙන්නුම් කළා. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ටද වඩා වැඩි වී තිබූ අතර මේ අත්දකින්නේ හීට් ස්ට්‍රෝක් තත්ත්වයට සෙබළුන්පත් වීමේ ලක්ෂණ බව කිසිවෙකු හෝ අවබෝධ කරගත්තාදයි සැකසහිතයි. රස්ත ප්‍රහාර හේතුවෙන් මෙන්ම හීට් ස්ට්‍රෝක් තත්ත්වයට ගොදුරු වීමෙන්ද බොහෝ සෙබළුන් පිරිසකට මරණයත් වූ අතර තවත් පිරිසක් පළේවිත ළඟා වීමෙන් පසුවත් මරණයට පත්ව තිබුණා. සැබවින්ම මෙම පසුබැසීමේදී ආරක්ෂක විධිවිධාන සැපයීමට භාර කර තිබූ යාපනය අර්ධද්වීපයේ ස්ථානගතව සිටි අනෙකුත් සේනාංකවල ක්‍රියාකාරීත්වය පිළිබඳ එතරම් සෑහීමකට පත්විය නොහැකි අතර ජලය සහ ප්‍රථමාධාර ලබා දීම පිළිබඳවද ඇත්තේ එතරම් ධනාත්මක මතකයක් නොවේ. එමෙන්ම එල්ලවන ත්‍රස්ත ප්‍රහාර මැඩලන්නට ගුවන් සහාය ලබා නොගැනීම පිළිබඳවද දරුණු විවේචන පවතිනවා. පසුබැසීමේ මුල් අවස්ථාවේදී සේනාංකාධිපතිවරයා සහ නියෝජ්‍ය සේනාංකාධිපතිවරයා කැබ් රථවල නැගී ගමන් කළ නමුත් එම රථ පෙළ ඉලක්ක කොට පහර එල්ලවන්නට වූ අවස්ථාවේදී බ්‍රිගේඩියර් ගොඩවෙල යුද ටැංකියක නැගී පිටත්ව තෑකින් පමණ පළේවිත ළඟා වූ බවද ඒ වන විට ඔහු බෙහෙවින් මානසිකව වැටී සිටි බවද ප්‍රදර්ශනය වූ බව සඳහන්. කෙසේ නමුත් බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු එතැන් සිට බටපිරිස සංවිධානය කරමින් ඔවුන් සමග පාගමනින්ම පසුබැසීම ආරම්භ කළ අතර කිලාලි කලපුව දෙසින් පැමිණි කොටි බෝට්ටු කිහිපයක් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ ගෙල පිටුපස ප්‍රදේශයට තුවාල සිදු වුණා. ඒ අවස්ථාවේදී අසල පිහිටි ආවරණයකට ඔහු මුවා වුවත් එල්ල වූ දරුණු මෝටාර් ප්‍රහාරයකට ගොදුරු වීමෙන් මේ විශිෂ්ට කමාන්ඩෝ නිලධාරියා දිවියෙන් සමුගත්තා. ඔහු හැරුණකොට 541 වන බලසේනාධිපති කර්නල් භාතිය ජයතිලකද හීට් ස්ට්‍රෝක් තත්ත්වයට ගොදුරු වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව රාත්‍රී 7 පමණ වන විට පළේ ප්‍රදේශයට ගෙන අතර පළාලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රාත්‍රී 11ට පමණ ඔහුද අවසන් සුසුම් හෙළුවා. අලිමංකඩ කඳුරේ ගත කළ අවසන් දින කිහිපය ඔහුට අතිශයින් කාර්යබහුල එකක් වූ අතර සෝරන්පත්තු ප්‍රදේශයේ බහර බලසේනාධිපතිවරයා නිවාඩු ගොස් සිටි බැවින් අයියකච්චිවලට අමතරව එම ප්‍රදේශයේ ද ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුට කටයුතු කරන්නට සිදුව තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ මඟ පෙන්වීම යටතේ කිලාලි ප්‍රදේශයේ ඉදිකර තිබූ යුදාගල් මෙහිදී පසුබසින සෙබළුන්ට ඉමහත් ශක්තියක් වුණා. 54 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලෙසින් කටයුතු කළ කර්නල් හැරිස් හේවාරච්චිද හීට් ස්ට්‍රෝක් තත්ත්වයට ගොදුරු වූ අතර ඔහු මිය ගොස් තිබෙන්නේ පළේ දක්වා නිරුපද්‍රිතව පැමිණ තවත් වේලාවක් සාමාන්‍ය අයුරින් ගත කිරීමෙන් පසුව බවද සඳහන්. මේ ආකාරයෙන් පළේ දක්වා පසුබැස ආ බටපිරිස් 55 වන සේනාංකයේ ප්‍රධානත්වයෙන් නව ආරක්ෂක පෙළක් ස්ථාපිත කළ අතර ත්‍රස්තයින්ගේ මීළඟ ඉලක්කය යාපනයේ නගරයේ බව නිසකවම දැන සිටි බටපිරිස්වල බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ ත්‍රස්තයින් පළේ සීමාවෙන් හරවා යැවීමයි. මේ ආකාරයෙන් එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබූ බලගතුම යුද හමුදා කඳවුර අල්ලා ගන්නට මාස 4කට අධික කාලයක් මුළුල්ලේ එල්ල කළ නොනවතින රැල්ල තුන්වන ප්‍රහාරයේ තුන්වන සහ හතරවන අදියර මගින් LTTE සමත් වූ අතර වර්ෂ 2010 අප්‍රේල් මාස 23 වනදා උදෑසන 9:30ට පමණ කොටි කාලතුවක් වූ ඒකකයේ ප්‍රධානී බානු විසින් කොටි දජයෙහි ඔසවා එම ජයග්‍රහණයේ සංකේතවත් කරනු ලැබුවා. ස්ථානය වෙනස් කිරීම ඉදිරි සැලැස්මට අනුව කාලෝචිතයයි සිතූ බැවින් කඳවුර අතහැර එන ලෙස පැවසූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශ්‍රීලාල් වීරසූරිය මහතා කීය. යුද හමුදාපතිවරයා එම තීරණය ගන්නා අවස්ථාවේ තමාත් ඔහු සමග සිටි බවත් එම තීරණය තමාද අනුමත කළ බවත් ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් ජයලත් වීරකොඩි මහතා කියා සිටියේය. අලිමංකඩ කඳවුර අත්පත් කරගන්නට හැකිවීම ත්‍රස්තයින් තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දා පටන් මෙන්ම සමස්ත ඊළාම් යුද්ධය තුළද ලැබූ විශාලතම ජයග්‍රහණය වූ අතර නොනවතින රැල්ල තුන්වන ප්‍රහාරය හරහා ලබාගත් ගම්‍යතාව ඒ ආකාරයෙන්ම උතුරු දෙසට හරවා යාපනයේ නගරය අත්පත් කරගන්නට LTTE නායකත්වය පිබුරුපත් සකසමින් සිටියා. සමස්ත ජාතියම පරාජයේ වේදනාවෙන් කම්පිතව සිටියේදී යුද හමුදාවටත් හුස්මක්වත් ගන්නට ඉඩක් නොතබා යාපනය අල්ලා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ තොරතුරු සමගින් යලි හමු වෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් මේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.